ආයුබෝවන් ආදරින් පිළිගන්නවා ෆයින් ඇන් ටේස්ට් අපේ YouTube channel එකට. ඉතින් අපි බලමු තේ වේලට ඉක්මනින්ම රසවත් අඩු මුදලින් හදාගන්න පුළුවන් රුලන් ටොෆි හදාගන්නේ කොහොමද කියලා. ඉතින් හරිම පහසුයි. චෑන් රැකියාවක් ලෙස වුණත් මේ ප්‍රයෝජනවත් කරගන්න පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය සඳහන් කරලා තියෙනවා. ඒ දේවල් ලියාගන්න. මුලින්ම කෑලි කපන්න තැටියක් සූදානම් කරගෙන වැඩ පටන් ගන්න. තැටියට බටර් ටිකක් ගාලා තියාගන්න. මම කේක් තැටියට බටර් ටිකක් ගාලා තියාගත්තා. මුලින්ම රුලන් ටික බදගන්න මද ගින්දරේ. වැඩි ගින්දරේ බදින්න එපා, කළු වෙලා යනවා. රන්වන් පාට වෙනතෙක් විතරක් බදගන්න. පොල් ටිකත් මේ වගේ බදගන්න කබලේ. තෙත ගැතිය හිඳනකම්ම ටිකක් බදගන්න. ඊළඟට භාජනයකට සීනි ටිකක් දාලා දිය කරගන්න. සීනි ටිකක් දාලා දිය කරන්න. चीनी दिए वेला मैं वागे पैनी विधि हटा हदा करने मैं विधि लास्सने पैनी पार्ट इधि अनेक चीनी टिकट तेकतु करमें दिए कर गरने मूली में चीनी टिकट दाल आपे पैनी पार्ट हदा करने का तमाय कले मैं विधि पैनी टिकट चीनी दिए वेला नाटा दे लूनु एकतु करने इलागट काबले बदगत्ते पोल टिकट एकत ඊළඟට වැනිලා එකතු කරන්න. ඊළඟට රෝලන් ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න. बटर टिके एकतु करगन्न මේ විදිහට එකට එක එකතු වෙනවා රුලම් මිශ්‍රණය. ඊළඟට ලිප ඔෆ් කරලා කලින් සූදානම් කරගත් බටය ගාගත් තැටියට මේ විදිහට රුලන් ටික දාලා ගන්න. පසු තුනී කරමින් හදා ගන්න කෑලි කපන්න ඕන මහතට. ඊළඟට මෙහෙම තුනී කරගෙන කෑලි වෙන් කරගන්න වාට ඕන ප්‍රමාණයට. ඊළඟට හොඳින් නිවෙන්න තියන්න. මේ තියන්නේ අපි හදාගත්ත රුලන් ටොෆි ටික. මේ ප්‍රමාණය වලින් මේ වගේ ප්‍රමාණයේ කෑලි 10ක් වමන හදාගන්න පුළුවන්. වාට අවශ්‍ය සයිස් එක අනුව මේ කෑලි වල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට වාට රසවත් රුලන් ටොෆි හදාගන්න පුළුවන් අඩු වියදමින්. ඒ වගේම වාට කැමති විදිහට ගන්න පොල් ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්.
වට තව පොල්ලා වශයෙන් නම් එකතු කරගන්න පුළුවන්. එතකොට කැලි ප්‍රමාණය තවත් ටිකක් වැඩි වෙනවා. ඒ වගේම ඔයාට කැමති නම් ගෙදර අඩු වියදමින් හදා ගන්න කැමති නම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් උයන්න ගන්න පොල් එකපාරක් මෙඩිකල ඉවත් කළ පොල් වලින් ටිකක් එකතු කරගන්න පුළුවන්. එතකොට තෙත ගතිය තවත් අඩු වෙලා තියෙනවා පොල් වල. කැමති නම් විතරක් එහෙම කරන්න පුළුවන් පොල් මෙඩිකල ඉවත් නොකර. ඉතින් අඩු මුදලින් මේ වගේ තේ වලට රසවත් රුලන් ටොෆි හදා ගන්න ඔයාට පුළුවන්. අපි තවත් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් ආයුබෝවන්.